අයිබුවන් ජීවිත රිඩක් දෙන්න අපි අද දවසේදීත් සූදානම්. අපි පසුගිය වැඩසටහනකදී කතා කළා විශේෂයෙන්ම ආබාධිත තත්ත්වයට පත්වුවන්ට කකුල් දෙක හරි එහෙම නැත්නම් අත් දෙක හරි නැති වුණු අවස්ථාවකදී අපේ මුළු ජීවිතෙම කඩාවැටුණා කියලා හිතලා ඉන්න අයට සමහර විට හිටියටත් වැඩිය හොඳට වැඩ කටයුතු කරගෙන යන්න එහෙම නැත්නම් ඒ අඩුපාඩුව මකා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒක තමයි ජීවිතේට ලැබෙන ලොකුම ජයග්‍රහණ. ඉතින් ඒ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. හැබැයි සමහර විට අපේ රටේ සමහර හොඳ දේවල් පිළිබඳව දන්න පිරිස අඩුයි. ඉතින් අපි මේ වගේ වැඩසටහන් වලින් ඒවා තමයි දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ දේවල් පිළිබඳව. ඉතින් නව නිපැයුම් කරුවෙක් විදිහට අරුණ සමරවික්‍රම අපේ රටට ලෝකයට අපේ රටේ කීර්ති නාමය අරගෙන ගිහිල්ලා අද වෙනකොට විශේෂයෙන්ම මේ ආබාධිතින්ට සහන සැලසීම සඳහා මේ કૃතිම පාදයන් සකසනවා. අද අපි හිතුවා මේ සැකසුම කොයි විදිහටද දැන් ඔහු සොයාගත්තු මේ නව නිපැයුම අද වෙනකොට කොතෙන්ටද ඇවිල්ලා ඉන්නේ? එහෙම නැත්නම් අපි අනාගතයේ කොතෙන්ටද ගෙනියන්න ඕනේ? අපි මේ වගේ කරුණු කාරණා කීපයක් අද දවසේ කතා කරන්න හේතුව ඒ නිසා අපි අරුණට ආරාධනා කළා මේ ගැන කතා කරන්න. ආයුබෝවන් ඔබට. හොඳයි අරුණ. දැන් මට තියෙනවා පේන්න කකුල් තුනක්ම තියෙනවා. දැන් මේව ඔක්කොම එකිනෙකට වෙනස් විදිහට තියෙන්නේ. මම මුලින්ම දුටුවා නව නිපුමක් විදිහට ඔබ රැගෙන ගියේ කකුලත් මම රෝහලේදී දුටුවා. මොකද මේ 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 ආවාස රෝහලට මම ගියා. එහිදී මම දැකපු දේවල්. හැබැයි අද වෙනකොට ඊට වඩා හරිම වෙනස් සහ දියුණු තත්වයේ තියෙන කකුල් තමයි තියෙන්නේ. දැන් මෙතෙන්ට එනකන් කොහොමද අපි ඒ ආරම්භයේ සපයගෙන එන්නේ ආවාස රෝහල ඉදිකිරීමෙන් පසුව අරුණ අපිට කියන්න. ඔව්. ස්තුතියි. පළමුවෙන්ම දෙන ආයතන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් හේතුව රටේ උගතුන් කලාකරුවන් බුද්ධිමතුන් ඉන්න යුගයක රට දියුණු වෙන්න ඔවුන්ගේ දායකත්වය සපයන මොහොතක අපි වගේ නව නිර්මාණකරුවෝ රටේ ඉන්නව ඔවුනුත් රටට දෙයක් කරන්න කැමතියි කියන දේ මාධ්‍ය හරහා අඳුන්වාදීන් පිළිබඳව දෙහිවින ඔබතුමියටත් දරණ ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා. මොකද මම නිර්මාණකරුවෙක් විදිහට ඔබතුමිය රටට හඳුන්වලා දුන්න මට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මම මට පුළුවන් ටික නිර්මාණකරුවෙක් විදිහට කරනවා. මුලින්ම මම මේ සිතුවිල්ල කියන්නේ මම නිර්මාණකරුවෙක් විදිහට දකින්න දෙයක් තියෙනවා. මම හැමදෙසියම ඒක මගේ මම විතරයි මට විතරයි මම කාටවත් දෙන්නේ නැහැ පෙන්නන්නේ නැහැ කියන තැන මම නැහැ. මම හැමදෙසියම ඇතෑරලා දාලා තියෙන්නේ මේක තව මට වඩා හොඳට කරන්න කෙනෙක් පුළුවන් කෙනෙකුත් ඉන්න පුළුවන්. මගේම දේනේ වුණත් තා දෙයක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මම හැමතිස්සෙම හිතනවා මට වඩා දක්ෂ පිරිසක් තව ගමේ ඉන්නවා කියලා. දැන් ඔබතුමීලා අපිට මේ දෙන අවස්ථාවෙන් අපි සමාජගත වෙනවා වගේම අපේ යුතුකමක් තියෙනවා. මම ඔබට මතකයි ඔබතුමීට මතකයි ඇති මම අර පෙරවැඩ සරහනේදී කිව්වා මේ කුලසිං මහත්මිය ගැන. එතුමා නව නිර්මාණ ශාස්ත්‍රයේ එක්තරා තැනකින් නතර වුණා එතුමාගේ අතින්. ඉතින් මම කියන්නේ ඒක කොඩිය මට ගන්න පුළුවන් වේවි කියලා. නමුත් මමත් සමග තව අපි මේ ශාස්ත්‍රයේ ලොකු දෙයක් සමාජයට කරපු පිරිසක් ඉන්නවා. ඒ අයත් එක්ක අපිට පුළුවන් වෙයි දේශපාලන ભેදවලින් තොරව රට තිබුණොත් නිර්මාණ වලින් ජපානයේ ෆීනික්ස් කුරුල්ල අලු ගසා දාලා නැකිට්ට වගේ මම හිතන්නේ අපිට අවුරුදු 5ක් වගේ කාල සීමාව තුළ අපිට පුළුවන් වෙයි මේ පුංචි මුතු රටේ ලෝකෙ ලස්සනම දෙයක් කරන්න. ඒ කියන්නේ පිට රටින් ගේන දෙයට ආදේශක හෝ ඊට එහා ගියපු නිර්මාණ අපිට බිහි කරන්න පුළුවන් හැකියාව තියෙන පුද්ගලයෝ ඉන්නවා. ඔවුන්ට ඇත්තරම නැවතත් මම ස්තුතිවන්ත වෙනවා ඔබ අපිව අඳුන්වලා දෙනවා සමාජගත කරනවා. ඒ සමාජ දේශපාලන අධිකාරිනුයි දැන් මම මාතෘකාව වෙනස් කරවති මගේ රේල් ගේට්ටුව මම ගෙනල් ඉවරලා මම ඒක දාන්න යනකොට දේශපාලන අධිකාරියෙන් මට ලැබිය යුතු සහයෝගය ලැබුණා. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිතුමා මට ගේට්ටු 200ක් දාන්න කියලා ඉවරලා මුදල් පාස් කරන්න හැදුවා. හැබැයි හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහත්මයා. හැබැයි ඒක අමාත්‍යංශය වෙත යනකොට ඇත්තනම් අපේ දේශපාලඥයන්ගේ නෙවෙයි මම දකින විදිහට වරද තියෙන්නේ. බොහෝ වරද තියෙන්නේ නිලධාරීන් ගැතේ. මේ නිලධාරීන් තමන්ගේ ඒකාධිකාරය කැඩෙනවට එක්කෝ තමන්ට ලැබෙන යම් යම් වරප්‍රසාද අහිමි වෙනවට ප්‍රතිලාභ නැති වෙනවට. ඉතින් ඊළඟට තව කාරණාවක් තියෙනවා. දැන් අපේ අමාත්‍යංශවල තීන්දුව తీරන ගණ තැන්වල ඉන්නේ අවුරුදු 60ට ආසන්න පුද්ගලයෝ. ඔහුට සේවය හැර යන තව වසරයි තියෙන්නේ. එතකොට අපි නව නිර්මාණයක් ගන්න රට ඉදිරිපත් කරනකොට ඒකට එතුමා තීන්දුවක් ගන්නකොට ඒක සමහරවිට එතුමගේ පෙන්ෂන් එකට බලපාන තීන්දුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ හේතු නිසා නව නිර්මාණයට යනව නැවතත් ස්තුති දෙන්නට අපිම ඉස්සරහට ගෙනාවට නැවත අපි කතාවට ආවතින් මම රෝහල් පරිශ්‍රයක් ලෙස අතිරෝජනාපති මහින්ද රාජපක්ෂ මහත්මයා
දේශ නිර්මාණකරුවෙකුට සලකන්න ඕන උපරිම දේ සලකලා මට එක දුන්නා. ඉතින් ඩොලර් මිලියන් 50කට එපා කියලා ආපු එකේ එතුම මට සලකපු දෙයට මම හිතුණා මට පුළුවන් දේ අනිවාර්යයෙන්ම රට වෙනුවෙන් කරන්න ඕන කියලා. ඉතින් අපි ප්‍රෝහල් පරිසරයක් විස්ස කරගෙන යනකොට ඔබතුමිය පැමිණ නිසා දුටුවා. යුද්ධේ නිසා අපිට 14800 ගානක කකුල් නැති වුණා. ඒ අපිට නිදහසේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්න අවස්ථාව වරන් දෙන්න ගිහිල්ලා. ඊට අමතරව යුද්ධ නැති වුණත් දැන් යුද්ධයක් තියෙනවා බෝනෝන රෝග. දියවැඩියාව හදිස්සි අනතුරු උපතින්ම කියන එක්සිඩන්ට්. ඒ වගේ හැම දෙයක්ම නිසා දවසර කකුල් පහක් අහිමි වෙනවා. ওই පහ අතරින් දෙදෙනෙකුට සල්ලි තියෙනවා සල්ලි දීලා ගන්න. ඉතුරු තුන් දෙනාම තව කාගේ හරි පිළිසරණක් පතාගෙන ඇඳක් මතට වෙනවා. හැබැයි ওই ඇඳක් මතට වෙන සෑම දෙනාම අවුරුදු 50 පැනපු 60 පැනපු අය නෙවෙයි. අවුරුදු 25 30 35 ඒ විවිධ වයස් කාණ්ඩවල උදවිය ඉන්නවා. රටේ සංවර්ධනයට දායක විය හැකි පුද්ගලයන් ඉන්නවා. ඉතින් ඔවුන්ට දැන් විශේෂයෙන්ම අපිට මම අත්විඳපු දෙයක් තමයි පවුල ජීවිකාව සරි කරන තාත්තගේ කකුල කපනවා. එතකොට උසස් අධ්‍යාපනය කරන ඒලෙවල් කරන දරුවගේ අධ්‍යාපනය නවතිනවා. මොකද වීදම් කරන්න බෑ. ඕලෙවල් කරන එක්කෙනාගේ නවත්තනවා වතුර කලඟට ගෙන්න ගන්න. කෑමක ළඟට ගෙන්න ගන්න. ඉතින් මේක මහා මහා ලොකු ඛේද වාචකයක් රටේ. මොකද අධ්‍යාපන මට්ටම මම මේකට වැඩියෙන් ඇලුම් කරන්න හේතුව මම උසස් අධ්‍යාපන ඒලෙවල් වලට කොමස් එතෙන්ට විතරයි. මම එතනින් එහාට අධ්‍යාපනයක් හැදෑරුවේ නැහැ. මම කැමති මට ළඟා වෙන්න බැරි තැනකට වෙන දරුවෙක් ළඟා වෙනවා. ඉතින් අර වගේ දක්ෂතා තියෙන දරුවෝ වින දෙමාපියෙක් අසරණ වුණ ඕතින් ඔහුගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙලා ඇඳකට වෙනවා. තාත්තට අම්මට පිළිසරණ වෙන්නේ. ඉතින් ඇත්තටම මම මුදල් තියන අයට මුදල් වලට දෙනවා වගේම මා ඉස්සෙල්ල වැඩසටහනේ සඳහන් කර අතුපැලින් රජමෙදුරු දක්වා උදව් කරා වගේම මේ රටේ ඉන්න මේ මිලියන 24 ඉන්නව හිත හොඳ පුද්ගලයෝ තමන්ගේ අම්මා තාත්තා සිහි වෙන්න දරුවගේ ග්‍රහපලයට වෙඩින් ඇනිවර්සරියකට උපන් දිනේට බොහෝ පිරිසක් දැන් උත්සව සමරන වෙනුවට අහිංසක ආබාධිත මිනිස්සෙක් ඒ දිනේට ඇවිද්දවන්න කැමතියි. ඒ කියන්නේ නිස්කාරණේ මුදල් වියදම් නොකර ඒ විශේෂ දේ සිහිපත් වෙන්න හොඳ දෙයක් කරනවා. ඒ කියන්නේ අපි කියන්නේ අර යන තැනකට අපි හොඳ දේවල් කරගන්න ඕනේ කියලා. ඇත්තටම. ඉතින් මමත් ඒකේ ඇඟි මේ මටත් කරන්න පුළුවන් දේ තමයි දැන් තමන්ගේ මේ විශේෂී වූ දිනයක පරිත්‍යාගයක් කරන කෙනාට අපි කරන්නේ ආබාධිත වූ පුද්ගලයෝ අර මං කිව්ව තුන් දෙනාගේ විස්තර අපි කියනවා අපිට එවන්න කියලා. නම එයාගේ විස්තර ඊට පස්සේ ග්‍රාමසේවකතුමා අනිවාර්යයෙන්ම සහතික කරන්න ඕන මේ දුප්පත් ප්‍රතිලාභ ලැබිය යුතු සුදුසු කෙනෙක් කියලා. ඒකම ෆොටෝ එකත් එක්ක ආවම අර පරිත්‍යාගශීලියට අපි ඉදිරිපත් කරනවා. දැන් පරිත්‍යාගශීලිය ඇවිල්ලා කියන්නේ එක්කෝ එයාගේ වයසට එයාගේ අම්මගේ වයසට එක්කෝ එයාගේ දරුවගේ වයසට මොනකක් හරි විශේෂ වූ කාරණාවකුත් ඔහුට තියෙනවා. ඒ කාරණාවට අදාළ කෙනා අපි තෝරලා දුන්නම එයා ගොඩක් සතුටු වෙනවා. අපි ඉතින් දුරකථනෙන් හෝ දෙන්න සම්බන්ධ කරලා ඒ එයාගේ සුවිශේෂ වූ දිනේට කලින් එයා මේ රෝගියාව ගෙනැල්ලා අපේ ළඟ නවත්තගෙන කකුල දාලා ඇවිදලා පුරුදු කරලා ඔක්කොම කරලා දෙන දවසට ස්වාමින් වහන්සේලා තුන්නමක් වැඩම කළා. මෙතෙන්දී අපි මේ කාරණාව තමයි වැදගත්ම දේ. අපි රටේ මිනිස්සුන්ට නිකන් දෙයක් ලැබුණට ඒකේ අගයක් අඩුයි ටිකක්. වටිනාකමක් නෑ. වටිනාකමක් නෑ. ඉතින් ඒක නිසා අපි කරන්නේ අර දීමේ ආනිසංසත් ලබා ගැනීමටත් පිනක් තියෙන්න ඕනනේ. නැත්නම් කකුල් නැති ලොකු පිරිසක් අතරෙන් අර පුද්ගලයාම යාට කකුල දෙන්න විශේෂ වූ බැඳීමක් සංසාර බැඳීමක් වගේ දෙයක් තියෙන්න ඕන. ඉතින් අපි ඒ කකුල දෙන ඒ ලබා ගැනීමේ පිනත් අවබෝධ කරගෙන ස්වාමින් වහන්සේ ඒ විදිහට. එතකොට අර මිනිස්සුරත් තේරෙනවා මේ මිනිස්සේ අඩියක් තියෙන වාරයක් පාසා මගේ සංසාර ගමන මට පිනක් එකතු වෙනවා කියන එක. ඒ හැඟීම මම කියනට වඩා ස්වාමින් වහන්සේ කෙනෙක් කිව්වම ඔහුට ගොඩක් පැහැදිලි අවබෝධයි. ඉතින් මේ දවසට මගේ එකම හීන එකම අරමුණ මම නිර්මාණකරුවෙක් නම් කුමක් හෝ දෙයක් නිසා කකුලක් අහිමි වුණා නම් කාගේ හරි හොස්පිටල් එකෙන් ડોක්ටර් කියනවා නම් කකුලක් දාන්න කියලා මම ඔහුට නිකන් කකුලක් දෙන්න ඕන. හැබැයි ඒ කකුල දෙන්න යෑමේදී මට පොඩි ගැටලුවකට එනවා. මොකද මගේ ළඟත් දරුවෝ කීප දෙනෙක් වැඩ කරනවා. සේවකන් පිරිසක් වැඩ කරනවා. සහය රෝහල පවත්වාගෙන යනවා. නඩත්තු කරන්නට ඕනේ. මට ඒකට යම්කිසි වීදමක් යනවා. ඉතින් ඒ මුදල තමයි මම අනිවාර්යයෙන්ම ගන්නවා. ගන්න වෙනවා. ඉතින් සමහරු කකුලකටම දායකත්වයේ දක්වන්නේ බැරි වුණත් රුපියල් 100 500 1000 තමන්ට කැමති විදියකට අපිට දායකත්වයක් දක්වනවා. අපි ඔක්කොම මුදල් එකතු කළා මෙන්න මෙයාට තමයි ප්‍රතිලාභ ලැබුවේ කියලා ඒක කකුල දෙන වැඩසටහනක් තමයි සහෝදරත්වයේ පියසටහන් පදනම හරහා කරගෙන යන්නේ. හොඳයි සහෝදරත්වයේ පියසටහන් කියලා කියන්නේ අන්න ඒ වගේ මේ මෙතන මං හිතන්නේ කැපකරුවන් ඉදිරිපත් වන්නේ විශේෂයෙන්ම දැන්
කකුලක් කහිමි කෙනෙක් ඉන්නවා නම් මට හැකියාවක් තියෙනවා නම් ඔහුට කකුල ලබා ගැනීම සඳහා දායකත්වයේ සපයන්න ඔන්න අරුණට කතා කරන්න පුළුවන්. අරුණ එතනදී මැදිහත් කරුවෙක් වෙන්නේ අර මම කැමති නම් ඒ කකුල ලබා ගැනීම සඳහා ඒ ලබා දෙන මූල්‍ය ආධාරය මත අරුණට හැකියාවක් තියෙනවා ඒ දුප්පත් පුද්ගලයා කවුද කියන එක හරියට තෝරා බේරාගෙන ඔහුට ඒ කකුල හරි ආකාරව සකසලා දෙපයින් නැගී සිටින්නට උදව් කරන්නට. ඉතින් සහෝදරත්වයේ පිය සටහන් පිළිබඳව අපි තවත් බොහෝ දේවල් කතා කරනවා. ඒ විතරක් නෙමෙයි මෙහිදී තවත් විශේෂ කාරණා තියෙනවා. මිනිසෙකුට දෙපායෙන් නැගී සිටින්නට පිළිසරණක් නැති වෙනවා වගේම සතෙකුට තමන්ගේ දෙපා අහිමුනොත් මොකද වෙන්නේ? අරුණට විශේෂ හැකියාවක් තියෙනවා, විශේෂයෙන්ම මේ අලින්ට ඒ වගේම හරකුන්ට ඒ කකුල් කැඩුනට පස්සේ කකුල් දාන්න. ඒකත් අර විශේෂ හැකියාවක්. මොකද මිනිස්සුන්ට දාන කකුලක් හරියන්නේ නැහැනේ සතෙකුට දාන්න. ඒක වෙනමම දෙයක්. ඒක වෙනමම හිතලා ඒ තවත් අලුතෙන් නිෂ්පාදනය කරන අවස්ථාවක්. එවැනි දේවලුත් මේ රෝහල තුල සිදුවෙනවා. ආවාස රෝහලේ සිදුවෙනවා අරුණ මහතාගේ ඒ හැකියාවන් අනුව. අපි විරාමයක් අරන් ඒ ගැන කතා කරමු. හොඳයි, ජීවිත රිඩක් දෙන්න අපි විරාමෙන් පසුවත් සූදානම්. දැන් අපි ඊළඟට ඔබට පෙන්නනවා, මම මුලින්ම කිව්වනේ මිනිසුන්ට දෙපයින් නැගී සිටින්නට අරුණ උදව් කරන වගේම සතුන්ටත් දෙපයින් අපි දැන් අලියෙක් ගත්තොත් ඔහුට හතර කකුල් හතරෙන්ම යන්න. හැබැයි ඒ හතරේ එක කකුලක් හරි නැති වුණොත් මොකද වෙන්නේ? එතකොට අපිට සමබරව මේ ශරීරය ගෙනිය ගන්න බැරි වෙනවා වගේම ඒ සතාටත් සමබරව ශරීරය ගෙනිය ගන්න බැරි වෙනවා. මේ එක කකුලක් අහිමි වුණු මේ ඇත් පැටියට අරුණ කොහොමද උදව් කරන්න කියලා අපි බලමු. හොඳයි, දැන් ඔබට මට හිතෙනවා මේ මමත් ඒක දැක්කහම මේ රූපරාමු හරිම සංවේදී බවක් දැනුණා. ඉතින් ඔබටත් අනිවාර්යෙන්ම ඒ සංවේදීකම ඇති වෙනට ඇති. දැන් මේ සතුන්ට කොහොමද දැන් මේ මිනිසුන්ට කකුල් දෙකක් හදනවා? සතුන්ට කකුල් හතරයි, එතකොට හතරෙන් එකක් නැති වුණාම මේ සතුන්ගේ කකුල් හරි වෙනස්. කොහොමද මේක නිර්මාණය වෙන්නේ? ඔව්, ඇත්තටම ඔය එකම සිද්ධාන්තය තමයි යන්නේ. ඕනෑම දේක චලිත වෙන, කියන්නේ අපි මනුස්සයෙක් විදිහට ගත්තොතින් අපි ඇවිදිනකොට අපේ මම උදාහරණ ගන්නම් කකුලක් අහිමි වෙන සිද්ධියක් නිසා. මම කිලෝ 70ක් බරනම් මම ඇවිදිනකොට මගේ එක පාදයකට මගේ ශරීරයේ කිලෝ 70 වැටෙනවා අනිවාර්යයෙන්. එතකොට වැටෙනකොට මම පොළවේ තියෙන හැඩතලවලට මගේ ඔළුවෙන් දෙන සිග්නල් එක අනුව පොළවේ හැඩතලවලට අනුව කකුල වැඩ කරනවා. ඉතින් ඕක තමයි මම භාවිතා කරපු තියරිය. ඒ වගේම කකුල් හතරක් තියෙන සතෙක් වුණත් එයා ඇවිදිනකොට ඉස්සරහා වම් පාදයට පිටුපස දකුණු පාදයට ඒ පාද හතර මාරු වෙලා තමයි බර යන්නේ. එතකොට ඕනෑම දෙයක් ගමන් කිරීමේදී ශරීරයේ තියෙන බර පොළවට අනිවාර්යයෙන්ම එක කකුලකට හෝ මිනිස්සෙකුගේ සතෙක් විදිහට ගත්තොත් කකුල් හතරක් පාද හතරක් තියෙන සතෙක් ගත්තොත් කකුල් දෙකටම වැටෙනවා. එතකොට එක පාදයක් අහිමි වුණොතින් ඉතුරු පාද තුනෙන්ම මේ විල ඔහුගේ අස්ති පද්ධතියම ඇද වෙනවා. ඉතින් ඕක තමයි පාද අහිමුණාම වෙන්නේ. අපි කරන්නේ කකුල නැති කෙනා සතෙක් ගත්තොත් ඔබතුමිය කිව්වා වගේ ඉස්සෙල්ලාම ඒ ඇත් පැට අලි පැටවා, එයාගේ නම නාමල්. මට එයා මුණ ගැහෙනකොට වස් අවුරුදු එකහමාරක් විතර ඇති. මට එයා මගේ ළඟට ආවේ ඇත්ත උඩවලව ඇත්තතුරු සෙවනේ හරහා පෙරදෙනිය විශ්වවිද්‍යාලයෙන් තමා කකුල ඉවත් කිරීම කරේ. ජාතික රෝහලේ වෛද්‍ය පුංචේවා මහත්මයා සමග ඒ ලැබෙනකොට ලොකු අභියෝගයකට මුහුණ පාන්න වෙලා තිබුණ. හේතුව පින්නවල ඉන්නවා කකුලක් අහිමිච්ච ඇතින්නම් ඇයට කකුලක් දැම්මා ඔය කකුල් ශේස්ත්‍රයේ ඉහළින්ම වැජඹෙන රටකින් ඇවිල්ලා මම ඒක
මොකද නිර්මාණ කරු කිදිර මම කාටවත් එහෙම මුකුත් කියන්නේ නැති නිසා මේ රටවල් මුකුත් කියන්නේ. ඔවුන් ඇවිල්ලා 10 එක විතර කණ්ඩායමක් ඇවිල්ලා පාදයක් පැලැන්දුවා. ඒ පාදය පලන්දලා මම හිතන්නේ ඔවුන් යන්නත් ඉස්සෙල්ලේ පාදය විසිකලා දාලා කුඩු කරා. ඉතින් දැන් මට අභියෝගයක් ආවා. දැන් මෙතන තියෙන්නේ විදේශීය තාක්ෂණය ඥානය ඔවුන්ගේ අත්දැකීමුත් එක්ක මම මේ අලුත් කෙනෙක් විදිහට කරන දේ ප්‍රතික්ෂේප කරොත් මගේ මුළු ගමනම මෙතනින් ඉවරයි. මගේ නමත් ඉවරයි. නමත් ඉවරයි. මේ මම ගමනත් ඉවරයි. මොකද මට මිනිස්සුන්ට දෙයක් කරන්න බැරි වෙනවා. මම ඉතින් ડોක්ටර්ට කිව්වා ડોක්ටර් මේ මම ලොකු අභියෝගයක් මේ ගන්නෙ මොකද කියලා. නෑ අරුණාට පුළුවන් ඔයාට මට විශ්වාසයි කියලා ડોක්ටර් මට කිව්වා. මම කපි කරමු කියලා. ඉතලම ඇත්තරම ඒ සතෙක් අපේ ළඟට ආවම ඒක මම දන්නේ නැහැ ඇත්තරම. අපිට අර ඔබතුමිය දන්න හෝමියෝපති එල අපිට අර අපි ටෙලිපති වගේ අපි අය ඔහුත් එක්ක අර සංනිවේදනය කරනකොට ටික වෙලාවක් යනකොට ඒ සතාට තේරෙනවා වගේ. දැන් අපිට දැනෙනවා දැන් මෙයාට තේරෙනවා මේ අපි ඇවිල්ලා තියෙන යාට යහපතක් කරන්න කියලා. එතකොට මං ගෙනාපු වෙලාවක වීඩියෝ දර්ශන ඔබතුමියට පෙන්නා නම් එයා කකුල දික් කරනවා කකුල හදන්න. ඒ තැනට අපි සතාට ආදරය කරාම සතා දන්නවා ඒ මේ මට පිහිට වෙන්න මෙයා එන්නේ කියලා. නැත්තම් වෙන කිසි කෙනෙකුට ළඟට එන්න දෙන්නේ නැහැ. හොඬ වෙලෙන් ගහනවා මේව කරනවා. ඉතින් අර ඒ විදිහට සතාගේ බර අරගෙන එක්ස්රේ අරගෙන ඊට පස්සේ එයා ඇවිදිනවා. දැන් යාගේ කොඳුවට පෙළේ ඇදයක් තියෙනවා මුල් පාදයේ නැමුති අවස්ථාවල. එතකොට එක සැරේට ඒ උස හදලා දැම්ම ගමන් එයා කකුල උඩින් තියලා දුවන්නේ නැහැ. මට මතකයි මම ඒ කකුල පළවෙනි කකුල හදලා දාද්දී විදේශීය මාධ්‍ය වලින් ඇවිල්ලා හිටියා. අපි 7:30 දැම්ම උඩවලවේ. දැන් කකුල දැම්ම යන්නේ නැහැ නාම. දැන් මම මට දාඩි හදාලා මට බය වෙලා. ඒ කියන්නේ මේක කරන්නේ නැහැ. සාර්ථක නැහැ කියලා. සාර්ථක නැහැ කියලා. මම ටික වෙලා කල්පනා කරා. එතකොට විරුද්ධ විදියට තමයි පාදවලට බලය වැටෙන්නේ. මම ටග් ගාලේ ડોක්ටර් කියලා ග්ලෝස් පටියක් ගෑනලා කකුල ගැට ගහලා ඉස්සරහ කකුලයි පිටිපස්සේ කකුල. එයා ඉස්සරහ කකුල දිනනකොට අර කකුල ඉබේ ඇදෙනවා. අඩි දෙකයි තිබෙ මම ඒක ගැලෙවම ලස්සනට ඇවිදලා දුවලා දැන් ඔබතුමිය දකින්න ඇති. එයාර දැන් ওই 4 වෙනි වතාව වෙනස් කරලා තියෙන්නේ ඒ ඒ ඇලියට මේ නාමල්ට. ඊට අමතරව මට පෙරහැරේ ගෙනින අලියෙක් ගෙනාව ලොරියෙන් බාද්දී එයාගේ වල්ලු කර බිඳිලා. ඉතින් දැන් ඒක කකුල අයින් කරන්න කියලා තමයි කියලා තිබුණේ. නමුත් මම ඒක එහෙම කරන්න නැතුව ඒ විදිහටම පිටින් උපකරණයක් මේව කළා. මාස අපි දැන් අතක් කරනවා බෑන්ඩේජ් එකක් දානවා වගේ පිටින් උපකරණ නිපදවලා මාස 3ක් විතර හිටියම දැන් ඔහුත් සාමාන්‍ය විදිහට තමන් පෙරහැර රාජකාරීත් කරගෙන ඉන්නවා. ඊට අමතරව හරක්කු ගේනවා, සතු ගවයන් ගේනවා, දැන් ගවයෝ දෙන්නෙත් කින්නවා. උඩවලවේ 7:30 ආබායත වෙලා ගේන සතුන් ටික මගේ ළඟට ගේනවා. හොඳයි. ඒ සතුන්ගේ කතාවනේ මිනිසුන්ගේ කතාවත් ඒ හා සමානවම නිසාවෙන් මේ සහෝදරත්වයේ පියසටහන් පිළිබඳව අපි ඉදිරියේදී දෙකින් දෙකටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සහෝදරත්වයේ පියසටහන් වැඩසටහනට මේ ජීවිත රිඩක් කොහොමද සම්බන්ධ වන්නේ? අපි ඉදිරියේදී ඒ පිළිබඳව පුළුල් වැඩසටහනක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම ඔබට මේ සම්බන්ධයෙන් යමක් දැනගන්නට අවශ්‍ය නම් 0115300800 එහෙම නැත්නම් 0115300800 හත්සිය අපේ දුරකථන අංකය දෙරණ ආයතනයට කතා කරන්න, අපිට කතා කරන්න. සහෝදරත්වයේ පියසටහන් කියන මේ වැඩසටහන විශේෂ ව්‍යාපෘතිය පිළිබඳව තොරතුරු අපි ඔබට කියන්නම්. ඒ විතරක් නෙමේ, ආශ්‍රෝහලයේ කෙරෙන මේ ක්‍රියාදාමයට ඔබට යම් කිසි විදියකින් සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙනම් එහෙම නැත්නම් ඔබේ මේ දෙපාවල හෝ එහෙම නැත්නම් අත්වල යම් ගැටලුවක් තියෙනවා නම් අපිට හැකියාවක් තිබෙනවා දෙරණ හරහා මේ ආශ්‍රෝහලයේ අරුණ මහතා සම්බන්ධ කර දෙන්නට. ඉතින් ඔබ කතා කරන්න දුරකථන අංකය විවෘත කරලා තියෙන නිසා 0115300800 එහෙම නැත්නම් 0115300800 අපේ දුරකථන අංකය. අද දවසට අපි සමුගෙන යනවා අපි ඊළඟ වැඩසටහනේදී සහෝදරත්වයේ පියසටහන් සමගින් රූපරාමෝ රසක් සමගින් ඔබ නොදැකපු ඔබ විශ්මයට පත් කරන තවත් බොහෝ දසුන් සමගින් අපි ඊළඟ වැඩසටහනේදී අරුණත් සමගින් හමු වෙනවා. අද දවසට අපි අරුණට සමු දෙනවා. ඒ වගේම තමයි අපිත් සමුගෙන යනවා ජීවිත දිග වැඩසටහනින් තවත් දවසකදී හමු වෙමු. සුබ දවසක්.